නුදුරු ලෝකයේ ඔබ අපෙන් බලාපොරොත්තු වන්නේ කවදාවත් නොදකපු පුදුම හිතෙන විදිහේ දේවල් නේද? එම නිසාම තමයි අද වීඩියෝ වෙනුත් කැමරාවන්හි පරිගත වූ හිතාගන්නවත් බැරි විදිහේ අපූරු වීඩියෝ පෙළක් ඔබ වෙත ගෙනෙමට තීරණය කරේ. මේ වීඩියෝ නැරඹීම සඳහා ඔබ වැය කරන හැම තප්පරයකම පෙර නුදුරු දෙයක් ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබට පෙනෙනවා ඇති විශාල පිරිසක් අහස දිහා බලාගෙන යමක් අපේක්ෂාවෙන් මෙන් රැස්ව සිටින හැටි. පේන විදියට නම් මේ සාමාන්‍ය දෙයක් වෙන්නට බෑ නේද? මොකද මේ සහ විශාල පිරිසක් තම අත වූ කැමරාවන් අහස වෙත එල්ල කරගෙන සිටින්නේ සාමාන්‍ය දසුණක් පටගත කර ගැනීමට වෙන්නට බෑ. ඔවුන්ට ඉහළ අහසේ ඇත්තටම සිදුවෙන්නට යන්නේ මොකද්ද කියලා අපි සොයා බලමු. එම මගී ප්‍රවාහන යෝධ ගුවන් යානාව පියාසර කරේ බලාකුළු වලින් පිරුණු අහස දෙබෑ කරගෙනයි. එය හරියට යෝධ ක්ලවුඩ් වැකුම් ක්ලීනර් එකක් වගේ. එම නිසා ගුවන් යානයේ ගමන් කරපු පාර අහසේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. ඔබ ඉන්දියානා ජෝන්ස්ගේ චිත්‍රපටි නරඹා තිබෙනවද? එසේනම් යෝධ පාෂාණයන් ඔහු පසුපස ලුහු බැඳේන ත්‍රාසජනක දර්ශනයන් ඔබ දැක ඇති. සැබෑ ජීවිතයේදී එවැනි දෙයක් සිදුවීමට ඉඩක් නැහැ කියලා ඔබ හිතුවා නම් මීළඟට පෙන්වන්නට යන වීඩියෝ දැක්කම ඔබ පුදුමයටපත් වේවි. කඳු නැගීම කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය එලිමහන් ක්‍රීඩාවක්. ලෝ වටා කඳු දහස් ගණනක් තිබෙන අතර එම කඳු එකිනෙකාට ආවේනික ස්වභාවයකින් යුක්තයි. එම නිසා එම කඳු තරණය කිරීම කඳු නගින්නන්ට අලුත් නවමු අභියෝගයක් වෙනවා. එවැනි කඳු නගින්නන් පිරිසකට තමයි මේ භයානක සිදුවීමට මුහුණ දීමට සිදු වුණේ. ඔවුන් බලාපොරොත්තු නොවූ මොහොතකට ඔන් ගරණාවක් බර විශාල යෝධ පාෂාණයක් කඳු මුදුනේ සිට ඔවුන් දෙසට වේගයෙන් පැමිණියා. එනම් ඔවුන්ට ජීවිතේටම අමතක වෙන එකක් නැහැ. මේ දැකපු ගමන් මේ සත්ව හිංසනයක් කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මොකද මේ බලන කෙනෙකුට පෙනෙන්නේ මෙම සත්වයා ගිනි තබා වගේ. ඒ වගේ මෙම සත්වයාගේ ශරීරයෙන් දුම් දමනවා. එසේ වුණත් මේ සාමාන්‍ය ස්වභාවික දෙයක්. භෞතික විද්‍යා නීතිවල ක්‍රියාකාරීත්වයන් නැතැම් අවස්ථාවන්වල දුටුවන් බියෙන් තැතිගැන්වීමට සමත් වෙන විදියේ ඒවා වෙනවා. මෙයත් එවැනිම දෙයක්. මේ අශ්වයාගේ සිරුරෙන් දුම් දමන්නේ ගින්නට පිළිස්සීම නිසා නොවෙයි. උණුසුම් ජලයේ ස්නානය කොට පැමිණියම සත්වයාගේ සිරුරේ වූ ජලයේ සීතල කාලගුණය යටතේ වාෂ්ප වීම නිසායි. හිමවලින් වැසුණු ප්‍රදේශයක ඇවිද යන කෙනෙකුට දකින්නට පුළුවන් භයානකම සහ අනතුරුදායකම දසුන කුමක්ද? ඒ වලසෙක් කියලා ඔබ හිතනවා ඇති. මොකද වලසා යනු මිහිමත වූ බලසම්පන්නම විලෝපිතයෙන්. ඔවුන් මිනිසාට වගේම මිනිසුන්ගේ දේපලවලට පවා ලාභ හානි සිදු කරනවා. ආහාර හිඟවීම නිසා ඔවුන් මිනිස් ජනාවාසයන් වෙත ඇතුළු වීම මෑත අවුරුදු කිහිපය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මිනිසුන් වලසුන්ගේ පහර දීම්වලට ලක් වූ අවස්ථාද එමට තිබෙනවා. නමුත් ඔබ නොදැන සිටියාට ගෝනාද වලසා තරම්ම අනතුරුදායකයි. ඔබ දන්නවද වලසුන් සහ වෘකයින් විසින් වාර්ෂිකව මිනිසුන් වෙත සිදු කරන පහර දීම්වලට වඩා ගෝනුන් විසින් මිනිසුන්ට පහර දී අනතුරු කරනවා? කැමරාවක පටිගත වුණු මේ වීඩියෝ දැක්කම ගෝනුන් දෙහිම වලසුන් තරමටම භයානක බව මේ දකින විට ඔබට අවබෝධ වේවි. එය හරියට හිමමතින් වේගෙන් ධාවනය වූ චීන අධිවේගී දුම්රියක් වගේ. වාහන හිමියන් තම වාහනේ ගාල් කරන සෑම අවස්ථාවකම සොයන්නේ සෙවන ඇති තැනක්. උදාහරණයක් විදියට සෙවන සලසන විශාල ගසක් යට තම වාහනේ ගාල් කිරීමට රියදුරන් සෑම විටකම උත්සාහ කරනවා. නමුත් නගර බදව වැනි තැනක් සොයාගන්න එක ලේසි නැහැ. නමුත් ඉතන්න සෙවන සහිත ගසක් සොයනවා වෙනුවට සෙවන සහිත ගසක් රැගෙන යන්නට පුළුවන් නම් කිසිම කරදරයක් නැහැ නේද? එසේ වුණත් එවැන්නක් සිදු කරන්නේ කෙසේද කියා ඔබ හිතනවා ඇති. මේ ඔබ දකින්නේ එවැනි රියදුරෙක්. පේන විදියට මෙම කන්ටේනර් රථයේ ගසක ගැටි ඇති අතර එම ගස කන්ටේනර් එකේ සිර වී තිබෙනවා.
නමුත් ඔහු විශාල ගසක් තම කන්ටේනර් අතේ යමිනි තිබෙන බව දැක තිබෙන බවක් නම් පෙනෙන්නට නැහැ. හිතන්න මෙවැනි දෙයක් ඇත්තටම සිදු වෙන්නට පුළුවන්ද? ගිනි කඳු පිටාරයක් කිව්වම ඔබේ හිත ඇඳෙන්නේ විශාල කන්දක් මුදුනින් පහතට ගලා එන රක්ත වර්ණයෙන් බබලන ලාවා ගංගාවක් නේද? නමුත් මතක තියාගන්න ජලයේ යටද ගිනි කඳු පවතිනවා. එම ගිනි කඳු පිටතට පෙනෙන්නේ නැහැ. එසේ වුණත් ඒවා හිටිගමන් පුපුරා යන්නට පුළුවන්. එම ජලයේ යට වූ ගිනි කන්දක් පුපුරා යන දර්ශනයක් මොන වගේ වේවිද? මෑතකදී මුළු ලෝකයටම වැනි දසුණක් දැක ගන්නට අවස්ථාව ලැබුණා. ඒ පැසිෆික් සාගරයේ වූ මිනිස් වාසයක් නොමැති හංගා ටොංගා සහ හංගා හාපායි දූපත් දෙක ආශ්‍රිතව අන්ඩර්වෝටර් වෝල්කැනෝ එකක් පුපුරා යාමත් සමගයි එම ගිනි කඳු පිපුරුම ඉතා බලසම්පන්න එකක් වුණා. එහි බලපෑමෙන් රටවල් ගණනාවකට බලපාන භූමිකම්පාවක් වගේම ප්‍රබල සුනාමි තත්ත්වයක් ද ඇති වුණා. නිවාඩුවක් ගත කිරීමට සහ මිතුරන් සමග කෙළිදෙලෙන් කාලය ගත කරන්න බොහෝ දෙනෙක් තෝරාගන්නේ මුහුදු වෙරළක්. මොකද පයට පෑගෙන මුහුදු වැලිවල සිට සාගරයේ දෙසින් හමායන සිහිල් සුළං දක්වා මුහුදු වෙරළක වූ සෑම දෙයක්ම ගත සිත සනසාලනවා. හිතන්න ඔබ මුහුදු වෙරළේ ඇවිදමින් සිටින විට ඔබට මෙවැනි දසුණක් දකින්නට ලැබෙනවා. එනම් එක ප්‍රමාණයේම කුඩා වැලි බෝල දහස් ගණනකින් මුහුදු වෙරළම වැසී තිබෙන හැටි. මෙවැනි දසුණක් ඔබ මීට කලින් කවදාවත් දැක නැහැ නේද? ඇත්තටම මෙවැනි දෙයක් සිදු වුණේ කෙසේද? මේ අමුතු අසාමාන්‍ය අභිරහස්තයක් නොවේයි. විශ්වාස කරන්න මේ සඳහා වගකිව යුතු වන්නේ එක් විශේෂ කකුළු විශේෂයක්. එම කකුළුවන් විශේෂය හඳුන්වන්නේ සෑන් බබ්ල ක්‍රැබ් යනුවෙන්. මුළු දවසම වගේ රැකියාව කරන තැනට වැය කර ඉතා වෙහෙසටපත් වී සිටින ඔබට ජීවිතයම එපා වෙලා නම් මේ කකුළුවාගේ ජීවිතය දිහා බලන්න. එම කකුළුවා මුළු දවසේම සිදු කරන්නේ මෙයයි. මෙම සත්වයා විනෝදයට සිදු කරන දෙයක් නොවේයි. ඒ මෙම සත්වයා තම කුස පුරවා ගන්නා විදියයි කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. මෙහිදී මෙම සත්වයා කරන්නේ මුහුදුරල විසින් වෙරළට ගොඩගසනු ලැබූ ශුද්‍ර පෝෂක කොටස් වැලිවලින් පෙරා වෙන් කරගෙන ආහාරයට ගැනීමයි. එම ක්‍රියාවලියේ අතුරුඵලයක් වශයෙන් තමයි මෙම කුඩා වටකුරු බෝල නිර්මාණය වන්නේ. හිම මත ලිස්සා යන දර්ශනයන් නම් අලුත් දෙයක් නොවෙයි. මොකද ඔබ හිම මත ලිස්සා යන ක්‍රීඩකයින්ගේ විස්කම් රූපවාහිනියෙන් නොනෑ තරම් දැක ඇති. හිතන්න මේ විදියටම වැලි මත ලිස්සා යන්නට පුළුවන්ද? මේ ඔබ දකින්නේ හිම මත ලිස්සා යන මාටත් වඩා අපූර්වට වැලි මත ලිස්සා යන කෙනෙක්. ඔහු මේ වැලි මත ලිස්සා යන්නේ පේරුවල වූ ලොව උසෙන් වැඩිම වැලි වැටිය මත සිටයි. එහි බෑවුම කිලෝමීටර් දෙකක් පමණ වෙනවා. හේ මත ලිස්සා යන මේ පුද්ගලයා පැයට කිලෝමීටර් 70ක පමණ වේගයක් ලබා ගැනීමට සමත් වුණා. බලන්න මේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබෙන්නේ කුමක්ද? හොඳින් බැලුවොත් එම දේ විශාල පොකිරිස්සෙකුට සමාන බව ඔබට පෙනේවි. හේ දුටු පිරිසක් කේවෙත දිවගොස් එම යෝධ පොකිරිස්සාව ගොඩට ගේනවා නේද? ඇත්තටම මෙතරම් විශාල පොකිරිස්සන් ඉන්නවද කියලා ඔබ පුදුමයට පත්වෙන්නට ඇති. මේ ඔබ දකින වීඩියෝ රූගත කර තිබෙන්නේ පූටරීකෝවල අවන්හලක සේවකයින් පිරිසක්. අවසානයේදී හෙළිවුණේ මේ ඇත්ත පොකිරිස්සෙක් නොවන බවත් මේම අවන්හල ප්‍රවර්ධනය කිරීම සඳහා සිදු කළ අපූරු වෙළඳ දැන්වීමක් බවයි. ඔබව නම් කිසිවෙකුටත් කුඩා දරුවෙකු වගේ බියෙන් මිරිකීමට ලක් කරන්න හැකියාවක් නැහැ කියලා ඔබ හිතාගෙන ඉන්නව නම් මේ වීඩියෝව බලන්න. මේ ෆ්‍රී ෆෝල් රයිඩ් එක පිහිටා තිබෙන්නේ ඔලැන්ඩෝවල ජල උද්‍යානයක. ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්නට කැමති අය අතර මෙය ඉතා ජනප්‍රියයි. බොත්තම ඔබනවත් සමගම සිදුවෙන දේ බලන්න. අවසානයේදී ඔබට පෙන්වන්නට යන්නේ මුහුදු වෙරළක විනෝදෙමින් සිටින තරුණියන් පිරිසක් විසින් විහිළුවට සිදු කළ දෙයක් දුරදිග ගිහින් සිදු වූ අබැද්දියක්. එක් තරුණියක් මත්සේකුගෙන් තවත් තරුණියකට පහරක් එල්ල කරනවා. ඒ සමගම සිදුවෙන දේ බලන්න. ඔබ නොදැකපු මෙවැනි දේවල් දැක ගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.